Life. Aibuan. Samharu jeevithe dinana. Samharu jeevithe haradina. Kenek pass wenakota kenek fail wenawa. Fail wenna hetuwa hoyanne pa. Etakota thama apita dinanna puluwan. Fail wenna hetuwa hoyanna dinapu kenekwa hoyaganna. Eyat ekka katha karala thamai oy fail wenna balapana hetuwa hoyaganna puluwan. අද අපි හැම කෙනෙක්ගෙන ආව ජීවිතේ දෙන්න කෙනෙක් අඩුම වයසකින් ලංකාවේ මහාචාර්ය පදවිය ලබා ගත්ත ඒකත් පුරා විද්‍යාව සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය අධිකාරීතුමා මේ තමයි මහාචාර්ය ගාමිණි රණසිංහ අයබෝන් මේ අපරම සතුටක් මේ ලියනාඩෝ ඩා වින්චි මොනාලිසාගේ චිත්‍රයන් දෙන්න අවුරුදු 15කට වඩා කාලයක් ගතද. එතකොට බිල් ගේට්ස් එයාගේ ওই තත්ත්වෙට එන්න අවුරුදු 6ක් එක දිගට පය 18 ගානේ වැඩ කළා. ඉච්චරම මහන්සියක් වෙන්න දුන්න හැම මාස ගානක් පෙර පුරන්න උනා අල්ල ගන්න. මෙහෙම වැඩේ පටන් ගන්න. මට සර්ගේ සම්පූර්ණ නම කියන්න. මම ගාමිණී රණසිංහ කාන්තා පාර්ශ්වයෙන් තමයි වයස අහන්න එපා කියන්නේ අහනවා වයස දැන් 44 පටන් ගත්තේ හරි ගම්පලත මැදවැච්චේ අම්මගේ නම විමලාවති තාත්තා ඩබ්ලිව් රණසිංහ වන්නිහාමිගේ රණසිංහ හරි එතකොට මේ දෙකම කරපු අසම් යාලා ගොවිතැන් කරපු අය තාත්තන අවසාන වසරේ එනකොට ජල සම්පාදනයේ කම්කරුවෙක් වශයෙන් කටයුතු කරා මම ප්‍රොෆෙසර්ගෙන් අහනවා මේ අද ඉන්න මේ තත්ත්වය ඔබ මහාචාර්යවරයෙක් එතකොට මේ තත්ත්වය ගැන ඔබ සතුටුයිද තෘප්තිමත්ද ඔව් හොඳටම සතුටුයි මේ ඒ කියන්නේ දැන් අපි දෙයක් ලබා ගත්තාම සතුටු වෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා ඒ පළවෙනි එක පුද්ගලිකයි දෙවෙනි එක පොදු එක පුද්ගලික වශයෙන් ගත්තත් ගොඩක් සතුට වෙනවා ඒ නිසා මම මේ වෘත්තියට බොහොම සතුටු වෙනා වගේම බොහොම ගරු කරනවා ඔබ දින්න ජීවිතේ ඔව් අපි එහෙම කියමු කියන්නේ මොකද දැන් ජයග්‍රහණය අපිට මනින්න මෙෂර්මන්ට් එකක් නැහනේ කෝදුවක් නැහැ කොහොමවත් මේ තාක් ගමන ඔව් මම දිනවා අපේ දැන් මේ පාර මේක මේ ඉබේ හැදිච්ච පාරක් නෙවෙයි. ආ නෑ නෑ. මේක කපන්න මාර මහන්සියක් වෙන්නේ නැති. අද ඉන්න තත්ත්වේ පොන්චි කරත පිච්ච හිණියක්ද? ආ නෑ. මේ මේක නෙවෙයි මගේ තිබෙන හිණේ. ඒ කියන්නේ මහාචාර්යවරයෙක් වෙන එක හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වෙන එක හිණයක් තිබුණු තියෙන විදිහක් නෑ. හේතුව එහෙම තිබුණා නම් ඒක ඉතින් මහා දෙවන්ත විහිළුවක් වෙනවා. හේතුව මගේ ඕලෙවල් විතර වෙනකල් තිබුණු හිණේ බොහොම කෙටි එකක්. अटवसर समत्वने मूलिक वसंतिने काले अटवसर समत्ना आरक्षक अंशेट गोणुतर इन कम अरमुनुने कोहमारे अटटन कालेने ओ अट पास इधमी मे मेचर दुहिता गण बेने दक्ष थिंग कट्टी पानी इगन गण महाचारेकाल प्रमाण अड़वा आए इसकोले प्रमाण अड़वा पुंजी काल इसकोले ලොකු ආසාවක් තිබුණේ නැහැ හේතුව ඒක වනීරස වැඩක් නේ ඉගෙන ගත්ත කෙනෙක් ඔව් නෑ ඒක හරි ඒක එහෙම තමයි මොකද හොඳ දේවල් ගන්න බොඩක් මහන්සි වෙන්න ඕනේ නීරස ඉගෙන ගන්න එක නීරසයි ඕනම කෙනෙකුට ඒකෙන් කවුරුත් ඒක උත්සාහ කරන්නේ නැත්තේ හැබැයි නීරස එක විඳගර යන්නේ එක්කෙනා එක තැනකට ආවහම එයා එතනින් එහාට යනවා දැන් මට එතනට එන්න මට ලොකු කාලයක් ගත වුණා අවුරුදු ගත්තොත් 15කට වැඩි කාලයක් මම අපතේ යවලා තියෙනවා කාලේ මට ඕනකවත් තිබුණා ආරක්ෂක අංශයට යන්න හමුදාවට බැඳෙන්න අවස්ථා දෙකකදී උත්සාහයක් ගත්තා ඒ අවස්ථා දෙකේම මං ගෙදර ඉඳලා බඩු මල්ලත් බැඳගෙන අනුරාධපුරය දක්වත් ඇවිල්ලා තියෙනවා බස් එකේ ඊට පස්සේ අනුරාධපුර ටවුන් එකේ
බස් පරක්වීම හේතු කොටගෙනම ආපහු ගිහිල්ලා තියෙනවා. එතකොට එතනින් ඒ හීනෙත් ඉවර වුණා. දැන් ඉස්කෝලේ යන්නේ නැහැ. කට්ටි පයනවා තාත්තගෙන් ගුටි කාලා තියෙනවා. ඔව් එක වසර කියලා කියන්නේ මම අඩුවේ ඉස්කෝලේ ගිය වසරක්. එක වසර දෙක වසර වගේ. ඒ කියන්නේ ගුටි කාලා තියෙනවා. ඔව් ඒවා එහෙම වුණොත් දීව බට්ට ලොරි 10 කට පුරවන්න පුළුවන් ඒ ගුටි. මට ආරංචි විදියට නෝ ඉස්කෝලේ තාත්ත ගිහින් දැමර පස්සේ ආපස්සට හැදලා වෙලා ගස් බෙනවනට හැංගෙනවා. ඔව් ලොකු ගස් බෙනයක් තිබ්බා කෝන් ගහක ඉස්කෝලේ ආයෙනම. ඕකේ වැඩි කාලයක් ඒක විශාල ගස් බෙනයක්. ඒකේ තමයි වැඩි කාලයක් රැඳෙන්නේ. ඉතින් ඒක තාත්තට වුණාම තාත්ත දැන් අල්ලගෙන ගහ ගහ ඇදගෙන ගියේ. ඉතින් ඒ දුන්නාම පන්ති බාර ගුරුතුමිය ඊට වඩා සැලකුවා. හැබැයි එදායින් පස්සේ කට්ටි පනින එක يعني හැකලේ හැංගෙන එක නම් අවම වුණා. නමුත් ඉතින් ඉස්කෝලේ එන්නේ නැති එක ඉතින් මේ නිතර සිද්ධ වුණා. ඒක එහෙම කරලා විභාග පාස් වෙන්න පුළුවන්. විභාග පාස් වුනේ ඔලෙවල්. ඔය ඉතින් විභාගේ ඒ ඒකේ ප්‍රතිඵලය මං විඳිනවනේ. විඳනේ. ඒ කියන්නේ සාමාන්‍ය මම විඳිනවා නේද? ඔව් ප්‍රශ්නේ නැහැ. සාමාන්‍ය පෙළ විභාගේ කී පාරක් කරා? ඔව් තුමිනි වතාවට පාස් වෙන්නේ. රෝසස් පෙළත් එහෙම දිනනවා. ඔව් උසස් පෙළ මට දෙපාරකට පෙනී හිටිනවා. ඒ කියන්නේ විභාග ලියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඕ ලෙවල් පළවෙනි වාර පාස් වෙනකොට ගණන් ගණිතය විද්‍යාව ඉංග්‍රීසි තුනම පෙල්. එතකොට පොරොන්දුවට ඒ ලෙවල් කරනවා. ඇත්තටම පොරොන්දුව දෙන්න බෑනේ. මම දැනගෙනත් හිටියා නවත් කොහෙ කළා. ඊට පස්සේ දෙවෙනි පාරත් ඕ ලෙවල් අසමත් වෙනකොට මට ගෙදර එන්න සිද්ධ වෙනවා. එතකොට හිටු විදුහල්පතිතුමා ප්‍රේමරත්න සර් බොහොම ගෞරවනීය මේ ගුරුවරයෙක්. එයා මට කිව්වා මේ තපුස යන්නපාවු මේ දැන් මේක ඉඳගෙන ඉස්කෝලේ ඇවිල්ලා ප්‍රයිවට් විභාගේ ලියනවා කියලා. ඊට මං කිව්වා සර් මට නම් මේක හරියන්නේ නැහැ සර් කියලා. ඉතින් මම ගෙදර ගියා. ඉගෙන ගන්න එක හරියන්නේ නැහැ. හරියන්නේ සම්පූර්ණ අතෑරියා. අතෑරලා ගෙදර ගිහිල්ලා මගේ අලුත් වෘත්තියෙන් එක පටන් ගත්තා. ඒ අලුත් වෘත්තිය ගැන කතා කරන්න. ඔව් ඊට පස්සේ වඩු කර්මාන්තයට යමු වෙනවා. වඩු කර්මාන්තයට යමු වෙනවා විතරක් නෙවෙයි මගේ මං වැඩක් ආරම්භ කරොත් ඒක මං පුළුවන් තරම් උඩට යන්න උත්සාහ කරනවා. ඉතින් වඩු කර්මාන්තයේදී මම ජාතික සරස සභාව එක්ක තමයි පාඨමාලාව හදාරන්නේ. එහෙම නැම ඒත් ඒ වඩු මේ පාඨමාලාවේ ඒ පළාත් තරගේ මම ප්‍රථම ස්ථානයේ ඉන්නේ. තුමේ ශ්‍රේණී වඩුවෙක් විදියට ගත්තොත් ඊට පස්සේ මම ගොඩාක් කැමති වුණේ වහලවල් සහ සිවිලින් නිර්මාණ කටයුතු වලට. ඇඳම් පුටු මේස් හදන එකට මම එච්චර කැමති නෑ. මොකද අරක සල්ලි ගන්න පුළුවන් ඉක්මනට. කොන්ත්‍රාත්නේ වහල දවස් 4යි 5යි ලොකු ගාණක්. ලොකු ගාණක් කියලා කියන්නේ ඒ කාලේ රුපියල් 10000ක් විතර. එතකොට දවස්සේ ගත්තත් රුපියල් 250කට එහා පැත්තේ වැටුපා. ඒක සුළුයි කියලා කියන්න බෑ. හම්බ කළා. ඔව්. වහලවල් ගෙනවා. ඔව් වහලවල් කොත්‍රාත් ගත්තාම සිවිලුවක් වගේ දවස් රුපියල් 400 කට ගන්න පුළුවන්. ඒක මේ අතිවිශාලම ගාණක්. ඉතින් එහෙම කරගෙන ගියා. එහෙම ගියාම ගොඩක් වෙලාවට මම ඒ ටිකක් සිවිලින් ගහන්න ඉතින් දුප්පත් අය නෙවෙනේ. දැන් ඒ කාලේ හැටි යමක් කමක් තියන අය ඉගෙන ගත්තා. ඒතර එයාලගේ ගෙවල් වල යන්න වුණා. එයාලගේ ඒ දේවල් දැක්කා. ඒකිනුත් මට යටි බලපෑමක් ඇති වුණා. ඉතින් මේ මට මේක හරියන්නේ නැද්ද කියන එක. ඒ නිසා මට සමහරවිට මගේ හිත කිව්වා මං වෙන එකට යන්න ඕනේ කියන එක හිත නිතර කිව්වා. ඔය කියන අතරේ තමයි හදිසියෙම මේ ජීවිත වෙනස් කරගන්නේ. එක දවසක් අහම්බෙන් තමයි හම්බෙන්නේ ඔය මගේ ගණිත ගුරුවරයා. දැන් එයා අශෝක ගුණතිලක මේ ස්වර්ණපාලි විද්‍යාලේ අනුරාධපුරේ බාලිකා විද්‍යාලේ එතුමා ඉතින් හම්බෙලා අහම්බෙන් මොකද කරන්න කියලා කිව්වම ඉතින් වැඩ වැඩ කරන්න කියලා කිව්වම මම ඒත් ඇහුවා ඉතින් මහත්තයා ඉතින් තියනවලක් තියනවා කියන කලද කියලා. දැන් එතනට යන්නේ ඇත්තට මොකක්ද වහලයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ? නෑ මම වෙන වැඩකට යන ගමන්. නමුත් මේ සර් එන්න කිව්වම මම හිතුවේ එහෙම එකක් තමයි. යා ඉරිදා පැයකට පන්සලට එන්න කිව්වම මේ මම හිතුවෙත් එහෙම එකක්. මම සරමක් ෂර්ට් එකක් ඇඳගෙන ගියාම පන්තියක් තිබුණා. ඒ පන්ති ඉතින් මාව ඉන්දෙව්වා. මේ එදා පැය දෙක තුනක් ඉතින් ගියන්නවා. එදා තුන්වෙනි හතරවෙනි දවසේනකොට මට හොඳ යාළුවෙක් ආවුණා. දැන් මණිපා යෝයිසි යාළුවා හොඳට ෆිට් වුණා. ඊට පස්සේ මචං අපි මේක වැඩි කොට දාමු කියලා තියා මට බාලයි ටිකක්. ඉතින් අපි දෙන්න එකතු වෙලා ඇගේ අයියා තමයි පිකන්ත ගුරුවරයා. සති තුනක් හතරක් යනකොට මට එක ගානක් අල්ලගන්න පුළුවන් වුණා. නිර්මාණ මට අවසානයේ ඒක මොන විදිහෙන් ගාවත් ගානක් හදන්න ලකුණු 8ක් ඒ කාලේ 8ක් හෝ 7ක් නිර්මාණ ගණන් දෙකක් තියෙනවා. ওই ගණන් දෙක කොට දැම්මම සෑහෙන ප්‍රමාණයක් يعني හරියම භාගයක්.
ඊට පස්සේ කිව්වා ඔබට හරියන්නේ ඕක. ඕකේ පුරිම කරන්න කියලා. ඒ ඕනම එකක් හදන්න පුළුවන් මම. දැන් ඉස්සර අපි වැඩවරු පන්ති හිටියේ. ඒ කියන්නේ මේ වැඩවරු කොටේ පන්ති. එතකොට දැන් ඇත්තට අපිට උගල්ල වැඩකුත් නැහැනේ දැන්. ඒ කියන්නේ අසුගස අඳුර ගැත්. අඳුරගෙන යා මට ගැළපෙන ඒ කාලේ ගණන් 12ක් තියෙනවා වර්ග. 12න් 6ක් විතර වගේ මුදටම හදන්න පුළුවන් විදියට පාස් පේපර් දුන්නාම ටක් ගාලා හදන්න පුළුවන් ගන්නට මේ මොලේ වර්ධනය වෙලා තිබ්බා. ඊට පස්සේ ආයෙක කිසි ප්‍රශ්නයක් නැහැ දැන් ආයෙත් මේක කොහොම හරි පාස් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ දැන් දැන් අවුරුදු දෙක තුනක් අතහැරලා තිබුණු පොත්පත්නේ ආයෙත් ගැදලා මාස දෙකයි තුනයි තව තිබුණේ. ඒ වැඩික පාඩම් කරන්න ගත්තා. ඔහොම කළා ඒ පාඩම් කරනකොට මම වැඩක් මම කිව්වා වැඩක් කරාම මම ඒකේ අන්තිමටම යනකල් නතර වෙන්නේ නැහැ කියලා. ඉතින් පාන්දර තුන හත්මන් දිසාචරයි සාමාන්‍ය රාත්‍රී වැඩ කරන කෙනෙක්. දවල් කාලේ වැඩ කරන්න කැමති නැහැ. ඉතින් මුළු රාය පුරාම මේ වැඩ කරා. වැඩ කරලා ඔහොම යනකොට ඕ ලෙවල් ලිව්වා. ලිව්වහම ගණිතය ඉංග්‍රීසිය අර අනිත් විෂය ඔක්කොම සමත් වුණා. සමත් වුණාම ආයේ දැන් හිතුරා ආයේ දැන් ඉගෙන ගන්න ඕනේ කියලා. දැන් ඒත් අර අර ටික ඔක්කොම දැන් අර හීන ඉවරයි දැන්. හමුදා හීනෙත් ඉවරයි. වඩුවෙක් වශයෙන් සම්වර්ධනය වෙන හීනෙත් ඉවරයි. හැබැයි වැඩ කරනවා. ඒ දෙක තුනේම වැඩ යනවා තාම. මම පාට් ටයිම් එකක් වගේ යනවා. නමුත් අධ්‍යාපනයේට යනවා. දැන් තාත්තට විශ්වාසයක් ඇති වුණා. මට මගේ අර කාලේ ඉවරයි කියලා. මං හිතන්නේ පළවෙනි වතාවට ඒලවල් ආපහු යනකොට මගේ හිටපු යාළු කවුරුත් නේ සමහර කැම්පස් ඇවිල්ලා ලැජ්ජාව කියලා කියන මම තමයි වැඩිමල් ශිෂ්‍යය හිටපු පන්තියේ අපි 78 දෙනෙක් හිටියා පන්ති දෙකේ AB වල 78 දෙනාගෙන් එකම එක්කෙනායි මට අදටත් මචං කියන්නේ ඔය ජයන්ත අපි OIC 7 විතරයි මනිෆයි වල ඉන්න ඉතින් විදුහල්පතිතුමා මම යනකොට ඉතින් ප්‍රේමරස්සමයි ප්‍රේමරස්සට හරි සතුටු හිතුණා මේ බර්නන් ලේසියෙන් අතාරින මිනිහ නෙවෙයිනේ අපි ඔක්කොම කරමු මේ වයස වැඩි නම් තමයි ඒ වුණාට ඉගෙන ගනින් ඒ කියන්නේ ඒ ලෙවල් කරනකොට වයස කීයද එතකොට මම 76 මම 95 යන්නේ මම ගණිතයට දුර්වලයි ගණන් හදා ගන්න අමාරුයි ඉතින් හදා ගන්න වෙනවා කාට හරි වැඩි ප්‍රශ්නයක් එතකොට එතකොට ටිකක් පන්තියේ වැඩිමල්ම ශිෂ්‍යයානේ එතකොට මේ යුද්ධෙත් හොදටම තිබුණ කාලේ අපිට වැඩි කාලයක් පයින් එන්න ඕනේ කිලෝමීටර් 12ක් විතර උදේ හවස පයින්නේ ඊට පස්සේ බහුව තාත්තර ගිහුවා නම් මම දුවගෙන එන්න තාත්ත උදේ බයිසිකල යන්න ඕනේ ආ වැඩට මං ඇඳුම් ටික මේ තාත්තගේ ලගේජ්ජේ ගැට ගැහුවාම තාත්ත ස්කෝල් ළඟින් තියෙනවා මං දුවගෙන යනවා ඊට පස්සේ මම රෝඩ් රේස් එකට පුරුදුරා මේ මැරතන් පිසවුවට ඒක හින්දා ඔව් ඒක හින්දා තමයි ඒක හින්දා මූලික වශයෙන් ඒක හින්දා එතකොට මැරතන් එකක දුර කිලෝමීටර 42යි මීටර 385. ඔව්. මම පළාත් ජාතිගෙනකල් සෙල්ලංකල් තියෙනවා. ඒ අවුරුද්ද. හේතුව ඔබ ගත්තේ හරි අමුතු විදිහට. ඔව් සමහර විට ඉතින් කොහොම හරි 5000 10000 ඉසව්. සහ අවුරුදු උත්සවවල මැරතන් දාවනේ ගමාරාදීන් ඔය අවුරුදු ගානක් මම තමයි තියන්නේ. දැන් මැරත් මේ මැදවච්චය මැරතන් ඔව් මේ ඔව් ඔව් කොහොමත් මේ මැරතන් ගාමිනේ කිව්වහම තමයි මොකද ඒ තාමත් අඳුරන්නේ මගේ ඒක මුලින් කියලා තිබුණා මම එහෙම කියනවා. ඔව් ඒක ගොඩක් මම අඳුරගන්නේ එහෙම තමයි. පළවෙනි වතාවට ජීවිතේ පන්තියේ පළවෙනියෙක් වෙනවා. ඒ ලෙවල් පන්තිය. ඒ ලෙවල් පන්තිය. ඒ පන්තිය නිකන්වත් නෙවෙයි ඒ පැරලල් පන්ති දෙකේම එක දිගටම වැඩිම ලකුණු ගන්න ශිෂ්‍යයා බවට පත් වෙනවා. ඒ එතනදී තමයි ගුරුවරු මාගේ වැඩි අවධානයක් යොමු කරන්නේ. තාත්තා මං ගැන විශ්වාසය තිබ්බයි කියන්න එක රැයක් මට ප්‍රමාණවත් වුණා. මොකද එක දවසක් යා මේ පාඩම් කරනවා දිහා බල්ල පහෝදා ස්කෝල්ට ගිහලා කම්ප්ලේන් එකක් කරලා තිබ්බා. ඒ තමයි මේ අපේ කොල්ලට කියන්න ඔච්චර පාඩම් කරන්න එපා කියලා ලෙඩක් හැදී ඔච්චරයි නින්නේ කියලා. ඒ තාත්තා එහෙම කිව්වා ඉතින් ඒකේ. ඒ කියන්නේ දැන් මට ඒතොර විශ්වාසයක් තිබුණා දැන් එයා ප්‍රමාණවත් විදිහට මං ගැන විශ්වාසය තියාගෙන ඉන්නවා කියන එක. දිගටම වැඩ කරා අපි ඉතින් ඒ ලෙවල් මේ ඒ වසරේ හොඳම ප්‍රතිඵල වශයෙන් සමත් වෙලා තියෙන තැන් ලකුණුයි ප්‍රතිඵලයි දෙවතාවකට ඉන්නේ. ප්‍රතිඵල එනකොට මේ තාත්තට විශේෂ අවකාශයක් දුන්නා. ඒ විදුහල්පතිතුමායි ඒ කාලේ තැපැලෙන් එන්නේ. තාත්තා ඉතින් උදේ ඉඳලා දවස් 3ක් රැක්ගෙන හිටියා ගේට් එක ළඟ. වැඩට ගියෙත් නැහැ. ගිහිල්ලා විදුහල්පතිතුමා දන්නවා තාත්තා ওই ස්ටෝරි එක දැම්මම. එයා කතා කරන්නේ යන් කියලා. තාත්තත් අරන් ගිහලා පෝස්ට් ඔෆිස් දෙන්නම් පයින් ගිහලා තාත්තටම තමයි ඒක හදන්න දීලා තියෙන්නේ. ඉතින් තාත්තා දැක්ක ඉතින් පාස් වෙලා ඉතින් අපි 3 දෙනා ඒ වෙලාවේ යුනිවර්සිටි අහුවෙලා හිටියේ. 3 දෙනා ගිහිරම් මම හිටියා. තාත්තා හොඳින් දැනන් හිටියා.
මට විශ්වවිද්‍යාලය යන්න පුළුවන් කියලා. ඉතින් මට දැන් මගේ විදුහල් පුතුතුමාට බොහෝ ගරු කරන්නේ. තාත්තා ඊට මාස කිහිපයක් පස්සේ මැරෙන්නේ. ඒ මැරෙන්න ඉස්සලා ඒ දුන්නු සතුට. ඒ කියන්නේ මට කරගන්න බැරි වෙච්ච දෙයක් විදුහල් පුතුමා එක දීලා තිබ්බා මම වෙනුවෙන්. ඊට පස්සේ තමයි ජයවර්ධන විශ්වවිද්‍යාලයට එන්නේ. කොහොම හරි කැම්පස් එකට එනකොට අතේ තිබ්බ රුපියල් 520යි. තොර මේ 520න් ඉගෙන ගන්නත් ඕන බොඩින් වෙන්නත් ඕන කන්න බොන්නත් ඕන වෙන වෙන අනිකුත් අවශ්‍යතාවයන් තියෙනවා. ඔන්නතන තමයි මේ අපිට කතා කරන්නම තියෙන තැන ජීවිතේ කොහොමද මිනිස්සු ජය ගන්න කියන කාරණා. ඉතින් ඔය ඔතනින් එහාට පස්සේ මට මුදල් ඉල්ලන්න හැකියාවක් තිබුණෙත් නෑ ගෙදර. ඒ කියන්නේ ඒක උනා ගිල දෙන්නත් ඉස්කෝලේ යනවා. අම්මා විතරයි අපිට ආදායම් මාර්ගෙම උරුත් තිබුණේ නෑ. ඒ හින්දා මම මගේ වෘත්තීන් වලින් වැඩ ගත්තා. වඩු ඒ කියන්නේ දැන් වහලවල් හදන්න ඕන. ඔව් මෙහෙ වහලවල් හැදුවේ නෑ. එතකොට අර පහරගම පොලිසියේ ෆවුන්ඩේෂන් එකක් අපනවා. ඔය තට්ටු තුනකට තියෙන බිල්ඩින් එකේ. ඒකට මම කම්කරුවෙක් වශයෙන් සහභාගී වුණා. අවසානයේ මම මේෂන් බාස් කෙනෙක් වශයෙන් තමයි ඒ බිල්ඩින් එක ඉවර කරන්නේ. මේ නිකම් බාස් කෙනෙකුත් නෙවෙයි මේ සුපර්වයිසර් කෙනෙක් වශයෙන්. ශ්‍රේණියක් කියද කියන්නේ ඊට පස්සේ එතනින් එහාට මේ මගේ ළඟ වැඩ කරා කීප දෙනෙක් එහෙම ගානට එන කාලේ. එතකොට වඩු වැඩ පුළුවන් කොහොමද තිබුණා. එන්න මේෂන් වැඩ කරා. ඒ කාලෙත් එයා රුපියල් 275කට ආසන්න මුදලක් ගෙව්වා. මේ සමහර දවසට රුපියල් 400 ගිහපු දවසුත් තිබුණා. සතියන්තේ ඒක වැඩ කරාම සති මැද ජීවත් වෙන්න හොඳටම ඇති. ඒ නිසා ඒකෙන් ලොක් මට මුදලක් ඉතුරු වෙන මේ ප්‍රමාණයට හදාගත්තා. බලලාරු මේසන් බාසන් නැ වැඩෙත් කරලා. ඔව්. මේ සපත්තු මහන වැඩෙත් කළා. ඔව් සපත්තු බහන්න පුළුවන් මට ඕනම සපත්තුවක් මගේ තියෙන සපත්තු බයි ගන්න. ඔව් අපේ ගෙදර කිසිම වෙලාවක මේ සපත්තු බහන්නෙක්ගේ සහාය අරගන්නේ නැහැ. දැන් අවුරුදු 20කට වඩා වැඩි කාලයක් හැමදාම සපත්තු බහන්න බෑ. ඉතින් නෝනා ගොඩක් වෙලාට කරන්නේ කැඩෙන පොඩි අයගේ වයික් ඔක්කොම එකතු කරලා කාඩ්බෝඩ් පෙට්ටි එකේ තියලා නෑ විසිකන දානවා. ඒක කැඩුන සපත්තු විසිකලා අලුත් එකක් ගන්න නෑ. නෑ ගන්න ඕනේ නෑ නේ. මොකද මේ අපි ඒක පාවිච්චි කරනව අවසන් වෙන කරන. දැන් මම දාගෙන ඉන්න සපත්තුත් එහෙමයි. ගිය වෙලාවක ওই ටික ඇදලා ගන්න කිව්වහම ගෙනල්ලා තියෙනවා. එතකොට ඔක්කොම අලවලා කපලා කොටලා මහලා ජපානයේ ගිය වෙලාවේ බොහොම ලස්සන අපූරු කටු සෙට් එකක් හම්බුණා. ලංකා මුදලින් ලොකු ගාණක්. මේ ඒකට සපත්තු කුට්ටම් 15ක් 20ක් ගන්න තිබ්බා. ඒත් මම මේ කටු සෙට් එක ගත්තා. ඒක ගත්තාම හරිම ලේසියි. මට කාලේ ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. හරි ෂියුම් වැඩ කරන්න පුළුවන්. ඒ නිසා ඒකත් මම කරනවා. අදටත් කෙටි දෙන්න පුළුවන්. තව එකක් තියෙනවා. සපත්තුත් මම මේසන් බාසඩෙත් කරා. ඇඳුම් විකුණා බස් ගාන ගිහිල්ලා ඇඳුම් විකුණා සල්ලි හම්බ කළා කැම්පස් හිමි පොඩි ව්‍යාපාරිකෙක් වුණා පහු කාලෙ වෙනකොට. අදටත් ගෙදර ගිහම ඔමම ගොවියෙක් ටයිකෝට් ඔක්කොම දේවල් අතහැරලා දාලා ගොවි මහත්තයෙක් විදියට කුඹරට බහිනවා. ඔව් මගේ අවුරුදු 20ක කුඹුරු දෙක් කරනවා. මේ බාහිර කෙනෙක් අපි කුලියට ගන්නෑ නෝනා මම පොඩි අය විශ්වවිද්‍යාලය තුළේ දෙවෙනි අවුරුදු තුන්වෙනි අවුරුදු හතරවෙනි අවුරුදු කියන එකේ පීටේ මේ වැඩිම ලකුණු ලබා ගත්ත ශිෂ්‍යයාටත් වෙනවා ගෝල්ඩ් මෙඩල් දෙකක් හම්බ වෙනවා ඒකේ මුදලකුත් හම්බ වෙනවා ඒ කාලේ ඒකත් තියන ලොකු ගාණක් හම්බුණා ඊට පස්සේ පශ්චාත් උපාධි ආයතන කරනවා කැලණියේ. කැලණියේ පශ්චාත් උපාධි හදාලා විශ්වවිද්‍යාල බුද්ධ ශාසන නිලධාරියෙක් වශයෙන් රැකියාව ආරම්භ කරනවා රැඹෑව ඒජි ඔෆිස් එකේ 2004. මේක තමයි මහාචාර්ය ගාමේ රණසිංහ මහත්මයාගේ ෆෝකස් එක වුණේ. ඔහොම එනකොට ඔන්න වසන්තය එනවා. වසන්තය ආවර පස්සේ තමයි ඔන්න මල් පිපෙන්න ගන්නේ. එයා තමයි දමෙන්ති දිසානායක. එයා හම්බ වෙන්නේ ඒලල් පන්තියේදී මගේ. එතකොට මම 13 එයා 12 හිටියේ. මම මේ කතා කරන භාෂාවෙන් මේක ගමේ ලබ් එකක්. ඔව් ඒ ගමේ. ගමේ ලබ් එකක්. ගමේ එකක්. ඉතින් එයා මේ කවදාකින් බාධාවක් වුණේ නැහැ නයක් වුණේ නැහැ. මට පුළුවන් තරම් උදව් එදා ඉඳලා අද දක්වාම මගේ හැම මේ කාර්යයකම පිටිපස්සේ 90%ක බරක් එයා තනියම දරපු කෙනෙක්. මේ ඒ යාළු ඉන්න කාලේ වුණත් මම විශ්වවිද්‍යාලේ හිටියා. විශ්වවිද්‍යාලේ ඉන්න බැරි වුණා ලකුණු කීපයක් මදි වුණා ඒ කාලේ හැටියට.
ඒ වුණත් එයා ගුරුවරයෙක් වශයෙන් මේ අපි කියන්නේ ටීචින් කෝලේජ් කියලා එයාත් එක මේ ගුරුවරයෙක් වශයෙන් එයාගේ වෘත්තිය හදාගත්තා. තාමත් ඉතින් එයා ලොකු බරක් අදිනවා. ඉතින් හිතන්නද දන්නේ මේ මේ වගේ මිනිස්සුක මොකක් අසාධමද කොහොමද මම ඉස්සරහ ජීවිතේ ගත කරන්නේ? ඇත්තටම එයාගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් ඒක. සමහර තිත්ත වෙලාත් ඉන්නවත් දැන් මේ හේතුව මම මේ ගෙදර ඉන්න මිනිස්සෙක් නෙවෙයි වැඩි කාලයක්. මේ අදටත් ෆුඩ් සයිකල් එකක් දැක්කහම මොකද්ද මතකයකට යනවා. ඔව් අපි අවසන් මම මගේ අවසාන අසර එනකොට අපි කසාද බඳලා හිටියේ. ඉතින් ඔව් බඳලා නේගෙන ගන්නවා. ඔව් ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නේ. ඉතින් මේ එතකොට අපි මෙතන විජේරාමේ ආසන්න රත්තරන් පිටි ආසන්න හිටියේ. අපිට ගෝල් පේස් යන්න හිතනවා ෆුල් සයිකලයක් වල තිබුණේ අපි දින නැගලා යනවා. කීල්ල පය දෙක තුන ඒකට ගෝල් ෆේස් වලටම දැන් වල ෆුඩ් සයිකලෙන් යනවා. කීල්ල ඉතින් මේ බයිසිකලෙත් බැදගෙන ගිහිල්ලා ඉතින් දා පැයක් පැය කීපයක් ඉඳලා ආයෙත් ඉතින් බයිසිකලෙන් නැගලා එනවා. ඉතින් අපිට ඒක ඉතින් අම ඒක බයිසිකලේ ගමන ඔය විතරක් නෙවෙයි අපි කිලෝමීටර් සමහර වෙලාවට 40 50ත් ගිහිල්ලා තියෙනවා ෆුඩ් සයිකලේ. එයාත් ඉදාට පැති වෙන ගල් ඉඳගෙන යනවා මමත් පැති වෙන ගල් පදිනවා. එහෙම ඉතින් කාලයක් තිබුණා. يعني ෆුඩ් සයිකල් එකෙන් මෝටර් බයික් එකට එනවා. ඔව් මොඩ් බයික් මේ ඊට පස්සේ එන්නේ ඔව් කැම්පස් එකේ අවුට් වෙන සති දෙකක් තියලා ඒකත් තිබුණු ඉලක්කයක් මම හිතුවා මේ ඔය ෆුඩ් සයිකල් නිසාම විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙන දවසකට හරි ඉස්සෙල්ලා මම වාහනයක් ගන්න ඕනේ කියලා ඒක ඍතුරු කරගත්ත මුදල් වසව ගොඩක් උදව් වුණා ඊට පස්සේ බයික් එකක් ගන්න හරියටම කැම්පස් එකෙන් අවුට් වෙන මාසෙකට ඉස්සෙල්ලා ඒ බයික් එක තාම තියෙනවා තාම මම පදින්නේ විශ්වවිද්‍යාලේ ඒ බයික් එක මහාචාර්යවරෙක් මේ කැම්පස් එකට එන්නේ මෝටර් බයික් එක. ඔව් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නේ මහාචාර්යනේ මගේ බයික් එකනේ. ඔව්. ඔව් මගේ බයික් එක. ෆුඩ් සයිකලේ එන්න පුළුවන් නම් මම මේකෙනුත් එනවා. ඉතින් ඒක මගේ දේනේ. නිර්හංකාරකම කියන්නේ. ඒක තමයි මේ අමුතු චරිත හොයාගෙන ඉන්න හේතුව ජීවිතය දිනන අපි සමහර තැන්වල පොඩි දේවල් හින්දා ජීවිතේ ගිව් අප් කරනවා අපි අතහැරලා. ඔව්. හැබැයි මේ ජීවිතේ එක තැනක අතහැරියත් එක තැනක ફોකස් එකක් ඇවිල්ලා එතන පස්ස ජීවිතේ ටර්න් කරගන්න සුන්දර මනසකේ කතාවක්. මම කවදාවත් එක ඉලක්කයක් ඉවරුනාම විවේක ගන්න කෙනෙක් නෙවෙයි. පළවෙනි උපාධිය ගන්න දවසේ පහෝදා තමයි පුරා විද්‍යා ඩිප්ලෝමාවට රෙජිස්ටර් වෙන්නේ. ඒක අරන් දවස් 3කින් තමයි මේ පුරා විද්‍යා පශ්චාත් උපාධිය රෙජිස්ටර් වෙන්නේ. ඒක අරගෙන මාස 3ක් යන ඉස්සෙල්ලා ආචාර්ය උපාධිය සඳහා චීන ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා. ඒක නම් විවේකයක් නෑ. ඒ කියන්නේ විවේකයක් අරගෙන බෑ. හේතු මම දවස් දවස් දිවා කාලේ කාර්යාලේ රැඳුණොත් රාත්‍රී කාලේ නම් සාමාන්‍ය මගේ පාන්දර 2යි 3යි තමයි වැඩ නිදා ගන්න වෙලාව. ඒක මම කියන්නේ මන් නිසාචර ගතිගුණ මට තියෙන්නේ. රාත්‍රියට මම බොහොම මම තදින් පෙම් කරන කෙනෙක්. ඒ කියන්නේ රාත්‍රිය තරම් හොඳ කාලයක් මට වැඩ කරන්න තවත් නෑ. දිවා කාලේ වැඩ කරන්න නෑ කියන එක නෙවෙයි. ඒ කාලේ තමයි මට හැම දෙයක්ම කළමනාකරණය කරගන්න පුළුවන් මනසින්. ඒ නිසා ඔව් ඒ නිසා මම හැම දෙයක්ම ප්ලෑන් කරන්නේ රාත්‍රියට. අදටත් එහෙමයි. ඒකේ හෙටටත් වෙනසක් වෙන්නේ නැහැ කියලා මම හිතන්නේ. ඔබ කිව්ව විදිහට මේ සිද්ධි තමයි ජීවිතේ හදන්නේ. ඉස්සරහට ගෙනියන්නේ. අවුරුදු 44ක් විතර ආපස්සට බැලුවම කට්ටක්. ඒක හැබැයි ඒ කට්ට රහ කර කර විඳපු මිනිස්සෙක් මේ. ඔව් දැන් දැන් උතර තියෙන සවනේ මේ දුක සහ සතුටනේ. ඕකේ ස්කේල් එකක් නැහැ. දුක උනත් දීර්ඝ කාලයක් තියෙන්නේ නැහැ. සතුට උනත් දීර්ඝ කාලයක් තියෙන්නේ නැහැ. අවුව වැස්ස හුළඟ වගේනේ. එතකොට අපිට කරදරයක් එනවා නම් ඉතින් අපි ඔළුවට ගන්න ඕනේ එක තමයි මේක අනිත්‍යයිනේ. සැපත් එහෙම තමයි. මේක ඉක්මන් ඉවර වෙන එකක්. ඉතින් ඒ දැන් කපිතාන්වරයා නැව මුහුදට දැම්මම කුණාටු වෙනකොට එයත් ටිකක් ඉවසගෙන ඉන්නවා මේ රුවල් ටික අකුලගෙන මේ ඒ සුදුසු වෙලා වෙනකන්. අපිටත් එහෙමයි දුෂ්කරතා එනවා. එනකොට සමහරට ඒකනේ මිනිස්සු ජීවිතෙන් අතහැරලා යන්නේ කෙලින්ම. ඒ කියන්නේ සුසයිඩ් කරගන්නේ. එයාට තව සමහරට තව පැයක් ඉවසුවා නම් එයාගේ ඉලක්කයට එන්න පුළුවන්. අපි කාටත් අපිට පොදු ඉලක්ක තියෙනවා. මේ හොඳ කාලේ ඉනකල් අපි ඉවසන් ඉන්න වෙනවා. ඉවසන් ඉඳලා විතරක් නෑ නෙවෙයි
ඒ අපිට යන්න ඕන ගමනාන්තර අදාළ ආම්පන්න එකතු කරගන්නත් ඕනේ. දැන් කුණාටුව එන අතර ඉතුරු වෙන ටික ලෑස්ති කරගන්න ඕනේ. තැලෙන යකඩේ තැල්ල තැල්ල වුණාම ආයෙ තැලෙන දෙයක් නැහැ මුවහත් වෙන එක වෙන්නේ. පිය මුවහත් කරන්න තමයි කැපෙන්නේ. කැපෙන්නේ. මට හිතනවා එහෙම යකඩයක් මේ. මේක අපේ රටේ වාසනාවක්. ඉතින් ලංකාව විතරක් නෙවෙයි අද මේ වෙනකොට මම හිතන්නේ ඉන්දියාවේ මේ කොරෝනා ප්‍රශ්නේ හින්දා මේ දවස්වල නොගියත් ඉන්දියාවේ චීනේ ජපානේ වගේ රටවලට ගිහිල්ලා වර්ක්ෂොප්ස් කරන මහාචාර්යවරයෙක් මේ. ඉතින් අද සුන්දර කතා බහ කළා. අපි සමහර දේවල් අල්ලගන්නේ නැතුව ඒව අතහැරලා දාන ජීවිතේ ගිව් අප් කරන තැන තියෙනවා. සෑහෙන තියෙනවා. හැබැයි ප්‍රොෆෙසර් ගාමිණී නරසිංහ කියලා කියන්නේ හැම දෙයක්ම ජීවිතේ අල්ලගෙන ඉස්සරහට ගිය මිනිසෙක්. ඉතින් අවදුරටත් මේ ජීවිතය ගැන මොකද හිතෙන්නේ? මම හිතනවා ඉතින් මං සෑහෙන දුරක් ඉතින් ඇවිදගෙන දැන් ආවා. තවත් ලොකු දුරක් යන්න තියෙනවා. මම දන්නේ නැහැ මගේ ආයු අපේක්ෂාව කොච්චරද කියලා. ප්‍රමාණය ඒ වෙනකල්ම මේ ඇවිදගෙන ආපු පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන යනවා. නෑ ජෝතිෂයයි හරියට. නෑ මම ජෝතිෂයවත් නැකත්වත් මොනම තරුවත් මොනම ආකාරයේ දෙයක් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. මම ඒකට ගරහන්නේ නැහැ. විශ්වාස කරන එකම දේ මොකක්ද? මම විශ්වාස කරන්නේ අපිට යන්න ඕන නම් කොහේ හරි ඒ යන්න ඕන තැනට අවශ්‍ය කරන ඒ ස්ථානට අවශ්‍ය කරන ආම්පන්න අපිට රැස් කරගන්න ඕනේ. ඒක නැතුව දෙවියෝවත් දේවාලවත් නැකත්වත් මොනවත් ප්‍රයෝජනෙට ගන්න බෑ කියලා. ඒ ඔක්කොම තිබ්බත් වැඩක් නැහැ. තමන් සුළු දේරත් අතහැරලා එහෙම නැත්තම් තමන්ට ප්ලෑන් එකක් නැත්තම් මම්මයි මට කවුරුවත් වෙන්න ඕනේ නැහැ. මට මම වෙන්න ඕනේ. මට ඩියුටියක් හම්බෙලා තියෙනවා කරන්න. මේකට මම ලෝකෙට ඉන්න එක ඩියුටි එකනේ. ඔයත් ඉන්න එක ඩියුටි එකද? මේ රාජකාරියක් ඉවර කරලා යන්න. ඔයාට මේක ස්ථිර පදිංචි ගන්න බෑ. මටත් බෑ. පර්මනන්ට් රෙසිඩන්ට් අපිට නැහැ. අවුරුදු 60යි 65යි 70යි උපරම ඉතින් යන්න ඕනේ. මගෙන් කරන්න ඕන දෙයක් තිබුණොත් ඒක මගේ මේ උපරිමෙන් කරන්න මම බැඳිලා ඉන්නවා. හැම දෙයක් මෙහෙමයි. මම ආරම්භ කරන මේ කිසිම කාර්යයක් මං අතරමඟ හලන්න මං සූදානන්නේ නැහැ. මං ඒකේ එළිය ඒකෙන් ඒකේ නිමා කරන කර මට නිින්ද යන්නේත් නැහැ හරියට. මං අඩ නිින්දක ඉන්නේ. අඩ නිින්ද ඉන්නේ කෙනෙක්. දැන් තාමත් මගේ ඉලක්කය ඉවර නැහැ. දැන් මගේ වෘත්තියෙන් මට ගන්න පුළුවන් තැනකට මං ආවා. නමුත් තව ගොඩක් ඉතුරුලා දෙනවා. කොමාර ජීවිතේ සමහර මේ කලුගල් තමයි දියමන්ති වෙන්නේ. මේත් මම හිතන්නේ උණු කරලා පුච්චලා ගත්ත දියමන්තියක්. මේ දියමන්තියෙන් රටට තව තවත් වැඩදායි දේවල් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ තරක් නෙවෙයි ලොකු බලාපොරොත්තු වෙන අන්තර්ජාතිකව සම්බන්ධ වෙලා ලොකු දෙයක් කරන්න. ඒ බලාපොරොත්තුවත් එහෙම අදහසක් තියෙනවා. දැන්ටත් ඒකේ මූලික කටයුතු කරගෙන යනවා. විශේෂයෙන් මට මේ අපේ රට ඉතිහාසයට කොටසක් එකතු කරන්න තියෙනවා. අපිට මේ රාජකීයක් නැති වෙලා තියෙනවා. මේට අවුරුදු 600කට ඉස්සෙල්ලා ලංකාවෙන් ඒ රාජකීය නැවත නැගී හිටවන ව්‍යාපෘතියක මම දැන් ඉන්නේ. චීනය සහ තායිවාන යාල ජීවත් වෙනවා. එයාලා ශ්‍රී ලංකාවේ පුරවැසියන් නැත්තම් මේ අයිතිකරුවා සමාජිකයන් බවට විද්‍යානුකූලව ඔප්පු කිරීමේ ක්‍රියාදාමයක මේ දවස්වල ඉන්නේ. කොරෝනා ඉවර වෙච්ච ගමන් ඒ කාර්ය සිද්ධ වෙනවා. ඇත්තටම අපිට වඩා ආයශ තියෙන්න ඕන මේ වගේ මහා ලොකු දැවැන්ත වැඩ ගොඩාක් මේ රටට එකතු කරන්න කියලා. ඒ දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. ආදරණීය මව පියාණන් ඒ දෙපළවත් ඉතාමත් ආදරයෙන් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම ගුරු බෞතුන් සියල්ලම මේ ලස්සන අවස්ථාව ලබා දුන්නට ගොඩක් පින්. ජීවිතේ දිනන්න මොනවද ඕන වෙන්නේ? ඇත්තටම එක දෙයක්. අන්තිම වචනේ තහලා අපි ඉවර කරමු. මේ අපිට අතාරින්න බෑ. අතාරින්නද ඉස්සරහට යන්න ඕනේ. අතාරින්න මේ වැඩෙත් අපි ඉස්සරහට ගෙනියනවා. Life.